මධ්‍යහලාක් ඔබේක සිටි න ස්වාතීන රූපවාහිනී දෙවාාපු අත්විකාශය සමගින්. මුලින් අවධානය ප්‍රධාන ප්‍රවෘතිී සිරස් තල ඇත ඊඒ හතරක් හමුබෙද්දී කොරෝනාරෝකින් ගණන එදහස් අටස එකයි දිවයිනේ නිෙරිතදිකට ඉතිරිතින කිහිපේදී වැසි. දෙමටකොඩින් මත්කුඩු සමඟ සැකරුුවෙකු අත්තඩංගුවට. මත්කුඩු ස්යා වටපුරා මෙහෙයුම් කොරෝ නාවින් ඉන්දියාව හයිවෙනි තැනට උතුරු අප්‍රිකාවේ අල්කයිදා නායකයා ප්‍රහාරයකින් මරුට මුලින්ම දේශියපුුවත් දිවවින නිරතිදික කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපේදී තරමක් වැඩදිිය හැකි බව කාලුකුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා බස්සාාහිර වයඹ සබර්ගම සහ මධ්‍යමයන පළත්වලත්, ගල්න්නම මෙම හම්බන්වොටය දිස්ත්‍රික්කවලද තැනින් තැන වැසි ඇතිවිය හැකි. එමෙන්ම බස්සාහිර වයඹ සහ සභර්ගමයන පළත්වල ඇැම ස්ථානවල බිලිමට පණහකට අධික තරමක තද වර්ශාපතනයක් ඇතිවීම තත්වයක් පවතිනවා. ඌ පලාාතේ මෙන්ම අම්පාර හා මඩ කලපයන දිස්ත්‍රික්කවලත් ස්ථානකිහි පේක පසුරු දෙකින් පසුව වැසිහෝ ිුරුම් සහිත වැසි ඇතිවිය හැකිේ. උතුර උතුර මැද සහ වයමයන පලාත්තුවලත් හම්බන්තුොර දිස්ත්‍රිකේ, කි හතලිත් පනාාත් අතර සීමාවක් දක්වා සුළගේ වේගේ විටිනිවිට වැඩිවීම තත්වයකුයි පවතින්නේ. ගිගරුම් සහිත වැසි සමඟ ඇතිවියහැකි තාවකාලික තදසුලන් වලින් මෙෙන්ම අකුණ මගිනි සිදුව අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නාලිෙස කාල්ගුණන විද්‍යාධිපාර්තමේන්තුව ජනතාවගේෙන් ඉල්ලාසිරටවා. මේ අතර පුත්තල මේ සිට කොළඹ හරහා ගාල්ල දක්බාවන මුෝදු ප්‍රදේශයේ තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දිවෙන වටාමන මුහුදු ප්‍රදේශවල සුළං නිත දෙසින් හමන අතර සුළගේ වේගේ ප කිලෝමට තිහත් හතලියත් අතර බියහැකි. පොත්තලම සිට බණ්ඩාරම සහ කංක සන්තුරය හරහා ත්‍රිකුණනාමාලයෙන් දක්වාත් හම්බන්තුර සිට පොතුවිල් හරහා මඩකලබෝ දක්වාත්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේග විඩින් විට ප කිෝමීට පනහත් හැටත් දක්වාා වැඩි වනතත්වයකුයි පවතින්නේ. එෙන්ම පුදතලමේ සිට මන්න්නාරම සහ, කංකසන්තුරේ හර හා ත්‍රිකුණාමලේ දක්වත් හම්බන්තුර සිත පොතුවිල් හර හා මඩ කලප දක්වාත්මන මුූදු ප්‍රදේශ විටින් විට රළු වියහැකි.. සෞඛ්‍ය නිර්දේශ ලැබුණු පසු පාසල් ආරම්භ කිරීමේ දී අලුගමනය කළේතු ක්‍රියාමාර්ග පිළබඳ. විදුගල් පතිවරන් ගරුවරුන් මෙන්ම දෙමවපියන් දැනුවව කිරීම වැඩ සිටහන් මේ වන විට ක්‍රියාත්මකයි. එයායට ඒ අුරාතුපුර විලච්චි අධ්‍යාපන කොට්ටාශයේ දැනවත් කිරීමේට සටහන පැවැත්තුනේ, එම වැඩ පිළි වෙලේ තවත්පිය වරක් ලෙසයි. ුරධපුර දිස්ට්‍රෙක්කට අය ඇති ෂ්කර අධ්‍යාපන කොට්ටයක් වන විලච්චයේ පාසල් දාසේක සෞඛ්‍යයාමත් ්‍යංශ නිර්දේශ ක්‍රයක්ත්මික කිරීම පිළිබඳ දැනුවත් කිරීමි වැඩසටහන පැවැත්තුනේ ඔයා මඩුව කාශ්‍යපමහා විද්‍යාලයේදී. වසංගත තත්වයට තේ පාසල් දරදරියන් හා ගුරුවරුන්, සෞඛ්‍ය රක්ෂි ක්‍රමවේද භාවිත කලයුත්තේ කුම නාකාරෙන්දයන්න පිළිබඳ දනුම ලබාදීම මෙහිදී සිද වනා. අනිරධපුරදිස්ත්‍රක් ්‍රදශය සෞකි සේවා තියක්ක්ෂ වෛද නිමල් ආරී රත්න විලච්ෂයේ කොටාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුමන තිලක නේත්‍රරන්ජනයන මහත්තවරන්න තුළු පිරිසක් මෙම වැඩසටහන්නට එක්ව සිටියා. දර්ෆිනෙට් සමාක මේ තැන්පත් කරුවන්ට මුදල් කිරීමට හෙටන් සිට දෙවෙන පුරාපිහිටි මහජන බැංකු ශාකා හැටකින් සිදු කිරීමට කටයතුවද ඇති බව කැබෙනණට් ප්‍රකාශක අමාත්‍ය ආචාරය බඳල ගුණමතන මහතා පවසනවා. දර්ෆිනි ශාප පෙහිටා තිබූ නගරයන්හි ආසනතම භහජන බැංකුෂාකමගින් මෙම ගෙරීම් සිදු කෙරෙනු ඇති. ගල්ග සවරල තිරයට ඉතිහාසේ කිසි දුද්දිනක නොමැති තරමේ අප ත්‍රවය ගොඩ ගැසි ඇති බව වනරණ සංවිධහනය පෙන්වා දෙනවා. මෙය කිසිම් පිරිසකගේ සංවිධනාත්මක ක්‍රියාවක්ද යන්න සොයා බැලයුතු බව එමංවිධහනය පෙන්වා දෙන්නේ. ගල්කිස වෙරලතිරේ මේවැනි විට අපද්‍ර්‍යවලින් ගොඩක සීතිබෙනවා. හදිසයේ මෙවැනි අපද්‍රාව්‍යතුෝගයක් වෙරලතීරයට ගොකසීම පිළිබඳ. බොහෝ දෙනාගේ සැකේ මතුවති වෙනවා. යනු ගල්කිස සිට වැල්වත්ත දක්වා වෙරලතීරේ පවිචචුකිරීම මන අරණ සංවිධානය සිදු කරනවා. ඉතිහාන්සේ කිසිබ දවසක සිද්ධ වු නැති ආකාරයට මේ ගල්කිසවෙරල්ලට විශාල පුුණු කන්දරාවක් ගහගෙන විල දයෙනවා සාමාන්‍ය වාරකංකාලෙට කුණු එනකොට ොල්කෝම්බ පොල් අතු සෙරප්පු එවැනි දේවල් තමයි වැඩිපුරෙන්නේ නමුත් අපිට ඉතාම් පැහැදිලි ගල්කිසවෙරල්ලට පැමිල්ල තියෙන කුණු ප්‍රමාණය දැක්ක හම එවයි තියෙන්නේ ප්ලාස්ටික් ඉටිකොල්ල අපිට සාධාර්ණ සැකයක් ඇදිල දයෙනවා මේක යම්කිසි වෙන ක්‍රමවේදිකින් සිද්ධනාති කියගන්න අපි නිසාම අපි පොඩි පරීක්ෂයක් සම්බන්ධව අපි කරා මෙවැනි ආකාරේ කුණු ද්‍රව්්‍ය මේ ඇතර පැවිල් ොරටු මහනගරස භාවවි නිර්මාණයකරෝ බෑගි එක සාමන්‍යයෙන් කාලයක් තිස්සේ මේක මුහුද තිබුණ අනං මේ ගොඩක් දිරාපත්වෙනවා. සැකේ තියෙනවා. ඔහොමද මේ වගේ මේ අලුත්කුණු මෙච්චර ප්‍රමාණයක්. පළවෙනි මතාවට මේ ගල්කිස මුහදුවෙරලට ආවි කියලා. මේ මුහදවෙරල අප විත්‍ර කරන කවරුහරි සංවිධානය වෙලා තියෙනවනම්. සම්බන්ධ අපි අනිවාරෙන්ම ජනතිකොත්තුමාගේෙන් ඉල්ලා සිටනවා මේකට පරිීක්ෂණයක් කරන්න කියලා. කවරවඩ සංවිධානාත්මක මේ වැරේ කරනවාන ඔවුන්ව නීතිය හමුඩ ගෙන යුතු. කොරොන්න රෝගීන් සංඛ්‍යාව විදහස් සටසේ එක දක්වා ඉහෙන කොස් තිබෙනවා. ඒ ඊයේ ඉදිනේ හදනාගත් නව ආසාධතයන් හතර දෙනාද සමකින්. දිනේ වාර්තා වූ කොරෝණා ආසාධිතින් හතර දෙනා මෑතකාලේ දිනකදී වාර්තා වූ අවම ආසාධිතී නි සංඛ්‍යාව වීම විශේෂත්වයක්. එසේ හඳරාංගත් ආසාධීතින් හතර දෙනාගෙන් දෙදනෙකු බංගලද දේශේෂයටට පැමිණි ශ්‍රීලාම්කිකන් වනවා. සෙසු දෙදනා ඩාවිකාමුදා සාමාජකින් බවයි සෞඛ්‍යමත්ත්‍යංශය සඳහන් කළේ. මේ වන විට වෛරසේ ආසාධන වී රෝහල් ගතව ප්‍රතිකාර ලබ විනිස්සරෙන පුද්ගලිනි සංඛ්‍යාව නවසීතිස් දෙකක්. බත් පුදගලින් හතලිස්ට දෙනකු වෛ්‍ය අධික්ෂණයටතේ පසුවනවා. මෙ අතර කොරෝණ ආසාධිතිීන් දහනව දෙෙනකු ඒදිනේ පූර්ණසුවේ ලබා රෝහල්වලින් පිටවගියා. ඒ සමගින් ස්වේ ලබූ කරෝනා රෝගින් සංඛ්‍යාව අටසේ පනස් අටක්. රෝධහන ක්‍රියාවලීද තවදුරටත් සිදුව අතර ත්‍රවිත හමුදාමටත් නිරෝධායන මධ්‍යස්ථන හතන ස්පාකරී පුද්ගලින් පන්දහස් දෙසේ විසි් දෙදරෙකු නිරෝධහනය බෙමිනිස් සිටනවා. මේ දක්වයම මධ්‍යස්ථාන වලේ නිරෝධයනය අවසන් කර පිටමගොස් ඇති පුද්ගලින් සංඛ්‍යාව එකළොස් දහස් හත්සේ විසි හතක්. එයනුව අද දිනේ වැලිකන්ත ගල්කන් නිරෝ ධහයින මධ්‍යස්ථානයේ නිරෝධහිනය අවසන් කළ විදේශ රටවලසිට පැමිණි ශ්‍රීලාංකිකයන් හතලි හහිදනෙකු නිවෙෙස්් බලාගයාා. යුදහමුදාව ඕුන්ට අවශ්‍ය පහස්සුකම් සලසා දීති බුඩා. මෙන්තර එක්සන්තු රාජධනයද බැලෙසියා මහා කොරයාාවයන රටවලසිට මෙරට පෙමිනිස් ශ්‍රීලාංකිකයන් අතරින් තවත් හතලස්ස දෙලෙකු ස්තේ නිරෝ ධහයිනය අවසන් කලා. රාජිරිය අයුේ දෝහල් පරිස්සනය පිටි යුදධහමුදා නිරෝධහහින මධ්‍යස්ථානීද නිරෝධහනීට ලක් වූයේ. එම පිරිස සියනිවස් බලාපිටගේ පූර්ණ වෛ්‍ය පරක්ෂණමලින් අනතුරුවයි. පොද ස්ථාන වලදී අනිවාරයෙන්ම මුහුණු ආවරණ පලඳදින ලෙස. ෝක සෞක සංවිධානය උපදෙස් ලබාදීතිබෙනවා. බිින්දිිති මගින් කොරුණනාාව වරසය පැතරීම වෙලැක්වීමට සලුදනා පොද ස්ථානබලදේ මුහුණු ආවරෙන පැළඳීතු බවයි ලෝක සෞඛ සංවිධානය පවසන්නේ. බොහෝ ටවල් බේවන විටත් එම ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් සිටිනවා. ඇතැම් රටවල මුහුණ ආරණ පැළඳීම අනිවාර කර තිබෙන බවයි ලෝක සෞක සංවිධානයක් පෙන්වා දෙන්නේ. ෝගී පුදගලින් රැදිවලින් නිෂ්පාධනය කළ මුහුණු ආවරණ නොව වෛද ශෂත්‍රයේ භහවි තෙටගන්නා මුහුණු ආවරණ පැළඳීේතුේ. ජනතාවට මුහුණු ආවරණ පලදින ලෙස දැනුවත් කිරීම් කරන්නන්නේයි ලෝක සෞඛ සංවිධානය ශීලූ රටවලින් ඉල්ලා සිටිනවා. COොVවිD-19 හෙවත් නම්වෙ කොරෝණ වෛරසය මෙවැන විට ල්ලොවපුා හැට අටලක්ෂ පනස් දහස් පන්සි අනු හත්දෙනකුට ආසාධනීවීති බෙනවා. සේ ලබෑඇතිරෝගින් සංඛ්‍යාව තිස්තුන් ලක්ෂ පණස් එක්දහස් දෙසය හතලිස්නාවයක්. වෛරසේ ආසාධනය හේතුවෙන් බරණ තුන්ලක්ෂ අනු අටදහස් දෙසේ හතලිස් හතරක් වර්තා වනවා. රටවල් හා ස්වයාම්පාලන ප්‍රදේශ දෙසය දාතුනක වෛරසය ්‍යප්තව ඇති බවයි ලොකසෞක සංවිධානය පවසන්නේ. පනමැඇති සෞක්‍යව පෙස් උල්ලංගනය කරමින් බ්‍රරිතාන්නේ උද්ගෝෂණ තවදුරටත් ක්‍රාත්මක වන්නේ කළු ජාතික ජෝජ් ෆ්ොයිඩ් හට සාධරයක් ෂ් කරනමින් ඉල්ලා සිටමින්. ්‍රතාන්නේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඒයේ දිනේදී හදලිස් දහස ඉක්මයමත් සමගින් එරට සෞඛ්‍යංශ අවධාරණය කර සිටින්නේ වසංගතය පැතරයාම තව දුරටත් උග්‍රවියහැකි බවයි. කොවි් ආසාධිතියන් වර්තාබීම හා කොවිඩ් මරනතින් තවමත් ඇමරිකයික්සත් ජනපදය පෙරමුර ගෙනැති අතර එරටින් වර්තාාවන ආසාධතයන්ගේ සංඛ්‍යාව විසිලක්ෂය සීමාව ආසන්නේ සිටින්නේ ඒයේ දිේදී සොයාගත් නව ආසාධිතීන් විසිපන් දහස්තුන්සියාන්නු තුනක් සමගින්. මරිකාාවෙන් වාර්තාබන නව කොVවිඩ මරණ සංඛ්‍යාව එකලක්ෂ එකකොලොස් දහස ඉක්ම තිබෙනවා. ආසාධිතයන් වාර්තාාවී මතින් ඉහළමසිටින ආසියාතික රටවන්නේ ඉන්දියාවයි. ඉන්දියාවෙන් වාර්තාබන කොවිඩ් ආසාධතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂතිස් හයිදහස් හත් සයානුව එකක් වනතර හයදහස් හයිසි හතලෙස්නාවේක කොවිඩ් මරණ සංඛ්‍යාවක් එරටින් වාර්තා වනවා. ල්ලි කෙලේ බඳනාකාාර සිට හෙරොයින් මත්කුඩු ජවාරමක් මෙහෙවෝ පුද්ගලෙකුත් සහ එම මත්කරු ජාවාරමට සම්බන්ධ සෙසු සැකරුවන් අත්තඩංකට ගැනීමට පොලිසිය සමත්තුනා. මේ අතර දෙමකුට ප්‍රදේ දී හෙොයින් කෙලෝග්‍රම් එකයි ග්‍රෑම් විසිතුමනක් සමග තොත් සකරුවෙකුද පොලස් අතරංකුට ගැතිබෙනවා. ඳදරාර් ගතමසිරන පුදගලයා ජංගම දුර කතරෝසේ,විම මත්කුඩු ජවාර්ම මෙහවා ඇතයි හෙළවී තිබෙනවා. මෙහහිුමේදී සැකරුවන් දොළස්තෙකු අතඩංුවට ගනීමට තලාතුෝයි පොලිසිය සමත් වනා. ක්‍ෂ අතහමාරකට වැඩි වටනාකමින්යුතු මත්කුඩු එහිදී අත්තඩංගොට ගැනීමට හැකි වූ බවයි අපවාර්තාකරෝන්සන්ඳහන් කළේ. වැරදි රැසකට බඳනාගාර ගතකර සිටින පියාස්නා නැමැති පුද්ගලයුයි මෙම මද්‍ර විජවාරම මෙහේ වඇත්තේ. මත්කුඩු ජාවාරමට සබඳ කටුගස්තට කොිස මේේ සගීත් පෙේරන්නහෝත් හැක නැති පුදගලයක්ත් අතඩඟගොටගෙන ප්‍රශ් කිරීමේදී ජාවාර්ම පිළිබඳ කරුණු අනාවරණේ වීඇත්තේ. න්තාවක්කඇතුළු සැකරුවන් නිකොළස්තනෙකු මෙම ජලයට සබන්ධී ඇති බවයි, තලතුවයි පොලිස්ථාන අධිපති පොලිස් පරික්ෂක අරුණ ක්‍රෘෂාන්තමතා කියා සිටියේ. සැකරුවන් මහනුවර අතිරේක මහේෂ්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පස. ඔවුන් මේ මසදහාට වරධාතෙක් රක්ෂි වදනා ගාරගතෙරුණ. ඇද කො ද ද අදහස් පලකරමින් ජේෂ්නෝජ පොලස්පති දේශ මඳු තෙනකොන් හතාකයාටේ පද්‍ර විජාවාරම සහ පාතාලේ මැඩලීම සඳහා අවශ්‍ය සේලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. පාතාලේ නැවත හිසීමක් සිදවෙල නෑ මේක අුරුදු තාර්ශක දෙකන කඉදලාම ඇති දත්වයක වෙල මද්‍රව ජවාරමය නිර්තන කල්ි ක්ඩායම් තමගේ ප්‍රතිවරදධ කණඩයම් මරගනීම තවා ිහි සිද්වෙන්නේ මඇතකද මොටකු ේච්ෂ සිදධියේ වගේ සිදධියඒේ වගේ ල්ිගවත්ත ප්‍රේ දධත් ද ය. මේ ක්ඩයම් මෙහවන පුදගලයෝ. දේශය වයෙන්ඒවාගේ විදේශවරසටගෙන ඒගේ බන්ධනාාර ඉඳගෙන මෙ මෙහව පිරි පහැදිිව හඳු ගැතිෙන එඒය සබන්ධෙන් ගත යුතු ක්‍රියාමාරය සම්බන්ධව පොලිසිය කිසිම පසබට වමකින් තොරව වශ්‍ය්‍රාමල් ගන්නවා. මේරට පලමු රූපවාහිනී නාිකාවන ස්වාතියන රපවාහිී හතලස් එක්වන සංවස්තරය වෙනුවෙන් සංවිධන කළ බෞද්ධකමික වැඩසටහන් යිතිහාසක සිතුල් පවව රජ මහා පහනස්ථානයේ දී සාර්ථකව පැවැත්වනා. ස්වාදහින රූපවාහිනයේ හතලි සිෙත්වනි සංවත්සරය වෙනුවෙන් ආගික වැඩසටහන් ඒ පෙරවර්වේ සි මක්‍රියත්මක කෙරුණා. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ඒය බ්‍රාත්‍රී පැත්වන. මෙම පකම් හ වාදිින රප වහිනි ාධ්‍ය ාලය සහපති සුද ්‍රෝහණ හතාමෙන්ම ජේෂ්ට නිලධහරි ැතුළු පිරිසක් සහභාකේබුණා. මෙම ආගමික වැඩසටහන් වලට සමකමීව, හහිල්තාානය පරිනැමීම සිදුකෙරනේ අද පරවරව. අයිතිහාසික සිතුල් පව රජමහ විහාරාදිීපති, පච මැට රම්භහහිම රත්තන ස්වාමන් වහසේ ඇතුළ මහසංගරත්නය ආගමික වැඩසටහන් වලට සහභාකේබන. හිල්තානේ පිරිනමීමම අස්ථාවටද ස්වාධින රපවාහිනි මධ්‍යචාල නිලදධරරි ැතුු පිරිසක් සිටිය. රෝදහයින නීතිීන් ටන්ුවයි ආගමික වැඩ සටහන් ප්‍රියාත්මක ෙරුණේ. උතුරමද පලාාතේ රෝහල් සංර්ධනය කිරීම සඳහ කඩිනම් වැඩ පිළවෙ ලක්්‍රියාත්මක කරන බව, සෞඛ්‍යමාතය පවිත්‍රා ව්‍ය රචි මහත්මය පවසනවා තුරු මදපලාතේ රහල් වල පවතින සෞඛ ගැටළු සෑබැලීම සඳහා විශේෂ සාකච්ඡාවක්, අමාත්‍ය පවි්‍ර වഞ්‍යර්චි මහත්මගේ ප්‍රානත් පයෙන් පවැත්වනා ඒ උතුරු මැද පළත් ආණ්ඩුකාර කාරයාලේදී. ෘදිර කාණදු කරන ඒකවල ප්‍රති ආශ්ෘති කරන ජලපදධති නොමැති රෝහල් සඳහා කඩිනුමින් මෙම පද්ධති ස්ථාපත කිරීමට සෞඛ්‍යමමාතිවරිය මෙහිදී උප දෙෙස්තුන්නා. ැද පළතයේ රුදුර කාණදු කරන මධ්‍යස්ථාන හයක් සන්හාම වෙනම වකු ගඩුරரோග විශෂ්‍ය වෛ්‍යවයකු ැගින් ලබදීමට கடிනம் பேவரගන්න බව சௌ්‍යமாතිවරිය සහண் ක උතුරු මැத පළத்து තුළ පවතින වෛ්‍ය புறப்பாාடு මෙෙන්ම හෙද සහ අතුරු වෛ්‍ය සේවාපුற பாාடுது දිரேදී සම්පූර්ණ කරන බව ඇය කියயாසිටயா මේ‍යත රජාතික அක්ෂි රෝහලට හුද කලා කිරීමේ காமරයක් පරි්‍යග කිරීමට වික්‍රමාච ஆப்්ஷ යතයේ කටයුතු කතිබෙනවා නෙ ප්‍රතිශාව කැස්සා අද රෝග ඇති පුදගලින්, කරෝුණාාව්‍යපත්‍යය පවතින මෙවැනි සමයකදී අක්ෂී පරික්ෂාව සඳහා යොමුවීමේදී ඇතිවී හැකි ගැටලු අවම කර ගැනීමටයි මෙම කාමරී හඳන්වාදී ඇත්තේ. පිදෙස් රටමරින් පැමි හෝ සැක සහිතරෝී තත්වන් ඇති දගලින් හුනා ගැනීම සඳහා එය උපකාරවෙනවා. ඉබ්බංගමුව තලංගමුරල් පුරාණ වලගම්බා රජමහා විහලස්ථානය දිලින් තින විනාශයට පත්මින් පවතිනවා. ම तिहा සිකति දத்தானන ආරක් ෂකරதிී මට පියவර makanண்ணாலைசை, விහාந்ததிපතිහිමانන් இல்லலா ட்டிන්නේ. වලගම්බා රජු ඉදිකර ශාසනයට පූජ කළ බවසඳහන් මෙම විහාරස්ථානය භික්‍ෂූන් වහන්සේ විශාල පිරිසකට සෙවන දුන් පින්බමක්. කටාරම් හා ශෛලමලෙන් රැසකින් සමන් විත මෙම පුදබිම පිහිටි ශෛල මේ සත පෙන පිළමේ හා සමාධි පිළිමේ නිදන් හරුගේ ග්‍රහණයට ලක් වුණා එමෙන්ම වනසතුන්ගෙන් හා කෘමීන්ගෙන්ද විහාරයේ බිතුසිතු අම් වලට හානි සිදුවමින් පවදිනවා. අකර හැත්තෑවකින් යුතු නද ගමක් විහාරස්ථානයට පවරාදී තිබුණද ඉන් හාරි අඩක් පමණ මේ වන විට විේ ඒ දලින් අනවසරින් අත්පත් කරගෙන ඇති බවයි පැවසෙන්නේ. මන්සලවාගේ පූජන ස්ානය බවට පත්ර න වලගම්බා රජසමේද වලගම්බා මහරජතුමසි. කාලයක්ත් නිදං හාරල පිලිවාදලට හානිකලා චෛත්‍ය නිදං හාරලා ඒවා විනාස කලා ම ප්‍රහැදිලෝම ඉල්ලනවා මොකදමේ දුුස්ර ගමන කැවිල්ලා මීවාගේ ආයතන. අවත්තාගනිියන්ඩ විශාල මෙහෙයක් සිද්ධ කරනවා අවට ගම්පුවාසින් බොහොම දුස්කර ජීවිතයක් ගත කරන්නේ මේ විහාර භූමිය තියෙනම පරණ විහාරයේ ප්‍රතිසංස්කරණය කරලා කාටත් වඳින්දපුදන්ඩ හොඳ පූජාභූමයක් සකස් කර දෙන ලෙස රජයට අත්න් පුරාවිද්‍යා දෙපාර්මයන්ගේ නිල්ධහරි මාතුන්දක් ම ොහොම කරුණාරෙන් ඉල්ලනවා මෙම බල්ල කියලා කටේතු කරන්න කියලා வලීමට නුවරලිය ප්‍රධහන මාර්ගගේයේ උඩුමුල්ලු ප්‍රදේශයේදී ළංගම බස්්‍රතයක් මාර්ගෙන් ඉවතට පැන ஆපනු ශාලාාවකට ද හානි සිදුකරමින් අනතුරට ලක්க்கුණා. කැපපටිපොල ඩිපෝවට අයත් මෙම බස්වත වැලිමට බස්නම තුම්පල දක්වා ගමන් කරමින් තිබියදී මෙම අනතුරට ලක්ව ඇත්තේ. බසය මාර්ගෙන් ඉවතට පැන ආපනු ශාලාාවකටද හා සිදුකරමින් නිවසක ගැටී තිබෙනවා. න් බස්වතේ රෙදුරු තුවාල ලබා රෝහන් කත කරනු අතර අනතුරු සම්බන්ධයෙන් වැඩිතුර පොරිස් පඩීක්ෂණ ක්‍රියත්මකයි. දැන් පුවත්කිහිපයක්ළහුණේ ගැබිණී මාතාවන් සංහා වියලි ආහාර ද්‍රව පරිත්‍යාග කිරීම ගොතරු හා වැල්ලම් පිළිය ප්‍රජාපොලිස් එකවලම හෙවීමෙන් සිදුව වහා. ප්‍රජාපලි හාහරිසර ආරක්ෂණ දිසාාව භාර නියෝජ පොලිස්පති මුදදිිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත් වෙනුයි එම කටයතු සිදුකරුණ. කොළඹි ප්‍රදේශස්ථාන රැසක පොසොන් පොහය වෙනුවෙන් පොසොන් සවරුම් නිර්මාණ ඉදිකරතිබෙනවා. ඊට වීද පුද්ගලින් හා සංවිධාන දායිකත්වය ලබාදීමටයි කටීතු කර ඇත්තේ. පාද පිරවෙන් විහාරාධිපති, පෝජ වලේ බඩ ගුණසරස්වාමන් වහන්සගේ අනුශාසනා පරිදි මිහින්තලා අනුරුවක් දේවන් අෞද්‍යානයේ ඉදි කරති බෙනවා. නිහල් මය දුන මහතා ඊටනු ග්‍රහයලබාදී ඇත්තේ. ගම ප්‍රදශලलेෙකම් කුටාස අඩු අදැම් ලබේ පවුල් පන්සියකට විහරස්ථාන සඳහා වීලි අහරද්‍ර වෙල බාදීමම පනකොට යුදහමුදා බෝධ රජාරම විරස්ථන ද සිද වුණඩ. යුදහමුදාපති ලතිනන් ජනරල් ශාවෙන් ්‍ර සිල්ව මතාගේ අහසකට අනුව එසං විධානකරතිබුණේ බටහිර ආරක්ෂකසේන ආත්ඥාපතිமேජ ජනරාල් ජයන්ත සැලවිරත්න මහතාගේ මෙහෙවීමෙන්. ගල්ගමුව බිම්පකුණ රජමහා විහරස්ථානය අභිනව පිළිම වහන්සේ හැටෙක් නමක වර්ණාලය පිතකිරීමේ පංකම පැවැතුනේ විහාරාධිපති පෝතානයගම ආනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වෙන්. නිතලව තරුණ බෞද්ධ සංගමයයි පිළිම නිර්මාණ කටයුතු සංවිධන කළේ. පොසොන් පොහ නිමිතයෙන් මල්ග අත්ත ශ්‍රේ නිවාසාරාම ජාධ්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී වේලි ආහරද්‍රවබෙදාදීමේ වැඩසරහනක් පැවැවනා. කටුදර සුමන්හිමි පදරම ඒ සං විධාහන කරතිබූ අතර ඊට ප්‍රධාන දායකත්වේ දැකූයේ ස්්‍රයානිි ප්‍රාන්දු මහත්මියතුර පෙරිසක්. ඒ සමගින් දෙවාපුුවත් අදට අවසන් පස්කුරු දෙකේ සිට අපගේ පැෑන් පැපුත් විකාශයේ බලපොරොත්තු වන්න ඔබට සුබදවසක්.